මේතියන මේ ආණ්ඩුවම මේ දහපු පොත්පත් මේතියන දෙදස් දහතුන අවුරුද්දට ගහපු මේ වාර්ෂික මුදල් අමාත්‍යංශ වාර්තා. දැන් මේ රටේ ජනතාව මේ රට සංවර්ධනය කරනවා කියලා දැන් විවිධ නම් වලින් මේ ව්‍යාපෘති හදලා තියෙනවානේ. මොනවද අපේ පැත්තට තියෙනවා ඌව වෙල්ලස් පුබුදෝ නැගෙනහිරට නවෝදි උතුරට වසන්ති සහ ටොප් එකට ඇවිල්ලා හේ දැන් ඒවා දැන් ඌව වෙල්ලස් පිබිදිලා දැන් මේ වාර්ෂික වාර්තාවේ කියනවා 2013 අවුරුද්දේ ලංකාවේ දුගීන් වැඩිම පළාත කුමක් දරිද්‍රතාවය අපේ ආර්ථික විද්‍යා වචනේ දුප්පතුන් වැඩිම වෙසෙන පළාත කුමක් දෙවනි ස්ථානයේ කොහෙද තුන්වෙනි ස්ථානයේ දැන් ලෝකේ තියෙනනේ පළවෙනි ස්ථානට රම්පදක්කම කියලා තරම් මහත් එකක් ඔන්න දුගී භවයේ කිරුල අංක 1 රම්පදක්කම ඌවට දීලා තියෙනවා ඒකට කියන්නේ පුබුදමු වෙල්ලස්ස කියලා දැන් කොහමද දීලා තියෙන්නේ ඌව පළාතේ දරිද්‍රතාවය ඒ කියන්නේ ජීවත් වෙන තරමට අඩුම තරමින් ජීවත් වීමට මට්ටමට මේ දෛනික ආදායමක් නොලබන ප්‍රමාණය ඌව පළාතේ 15.4යි ඔය අවුරුද්ද 2013 අවුරුද්ද එතකොට 2009යි 10යි අවුරුද්ද 2005 අවුරුද්ද කියන්නකෝ 2005 නේ 2005 නෑ 2005 අවුරුද්ද කියන්නේ මේක තියෙන එකේ මට කියන්නේ 2005 ඔය 2005 අවුරුද්ද කීයද දන්නවද ඔව් 2005 අවුරුද්ද කීයද දන්නවද පුතා කියන්නේ 2005 අවුරුද්ද 39යි මතක තියාගන්න 39 තිබ්බ එක තමයි ඔය ගණන්ලා තියෙන පහල ඔය ඊළඟ ඒක අඩු කරගෙන යන්නේ හරි හරි මේ අහන්නකෝ මම ඒක කියලා මේ බොරු ජනතාවට එහෙම කියන්න එපා මන්දිතු අවුදා බුද්ධිමත් උගත් ඉගෙන ගත්ත පන්තිවරේ බැවින් මම බොරු කිරි බෑ මෙන්න මේ කැමරාව මේකට හරවන්න නෑ හරි ඉතින් හරි දැන් මගේ බොරු පැහැදිලි වෙයිනේ මේ තියෙන්නේ 2012 2013 මෙන්න ඌව පළාත 15.4යි මෙන්න 2009 2010 අවුරුද්ද මෙන්න ගාන කීයද 13.7යි 13.7ට අඩු වෙලා තිබුණ එක 15.4ට වැඩි කරලා තියෙනවා මන්සතු හරි මෙන්න ඊළඟ ගන්නකෝ දැන් ඔබතුමා මට කිව්වනේ මම බොරු කියනවා කියලා මේ තියෙන්නේ මම මේකේ ගත්ත ෆොටෝකොපිය මේ තියෙන දිස්ත්‍රික් මට්ටමින් දරිද්‍රතාවය මේ තියෙන දිස්ත්‍රික් මට්ටමින් දරිද්‍රතාවය මේ තියෙන මොනරාගල දිස්ත්‍රික්කේ ඔය ඌව පළාත් මහනදී සසින්ද රාජපක්ෂ මැතිතුමාගේ දිස්ත්‍රික්කේ අපේ ජනාධිපතිතුමාගේ ඥාති පුත්‍රයාගේ දිස්ත්‍රික්කේ 2009 2010 දරිද්‍රතාවයේ 114.5යි ගිය අවුරුද්දේ 2012 13ට අදාළ එක 20.8යි ඕකට කියන්නේ පුබුදමු වෙල්ලස්ස සම්පදක් දෙක නැගෙනහිර විදීපදක් තුන ඌව මේ උතුරු පළාත එතන මහත්වේ මේ රටේ ජනතාවගේ මුදල් ටික කාබාසිනිය කරලා ගහන්න පුළුවන් ගැහිලි ඔක්කොම ගහලා හරි මේ මේ ජාතියට මේ රට ගේන්න එපා හරි එහෙනම් මේ රටේ ජනතාවට අමාරුයි ඔබතුමාලා පිළිගන්නවා ඇති කියලා මම හිතනවා ඔබතුමාලා යන් යම් මේ කප්පාදු ක්‍රීම් කරගන්න ඇමති මණ්ඩලය ටිකක් අඩු කරගන්න පඩි නඩි ටිකක් අඩු කරගන්න පාටිය ටිකක් තද කරගන්න මන්ත්‍රීවරු ඇමතිවරු මේ රටේ ජනතාව අමාරුයි